మైక్ కదా కదండి మక్కే పెళ్ళునా అయ్యో జామియా నా ఉదరికి పెళ్ళిలా బొంగోయికి అని అయ్యి పలువక్ వద్ద కన్న అని అయ్యి మమ్మ ఆలు అంటే మూడు దిన్ని కోమదు మంగ ఎన్న తోనద్దమ్మ మమ్మ బొంగోయికి గీనో గీదా కేళ్ళకు వద్ద కన్న కొంగు ఎక్కువ కొంగు తీయండి తకుని నొప్పి కావని అని అయ్యి అని అయ్యి పొడి అది కేళ్ళ తిన్నాయి మమ్మ మమ్మ పరిశ్రమ ఇంకే కేళ్ళ కేళ్ళ తిన్నా బే ఓ అను వచ్చా బొంగు ఇక అరదు బాడిగా ఓ చబ్యా ఏదో తు పాటిక్ ఇల్ పాటం ఎన్నెక్కడ గాల మచ దాన్నెద్ద కటే ముఖా కరి జనాల దాగట్టం పసి అపే మినిసు అతే హయ్య పెన్నన్ని బొంగు ఎక్కడ గాలని కోహేద్ కాల కన్ని హెతికవి అరే 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 అవి ట్రిప్ ఏమి ఇంకా మమ్మ బస్ ఎక్కడ తట్టు వద్దాగని యాంగ్ నా చబ్యా అప్పుడే ఎచ్చద పల్లె హడి పెట్టింది బే మంగ హయ్యెట్టే కోయగత్తా ఆమె గండోనం గండ తనకు తినమచం బడు టిక డ్రమ్ సెట్ ఏమో గండ పులువాం స్నేహారేకాయ సింబల్ ఒక్కమటిక గండ పులువాం ఏకోయింది శాలిక నంగిలాగే గెదర కొహమంది ఏక కాలు కుకుల లేదు బా మంగ ఇల్లు వత్నంగి తిన్నొద్దనే కక్నే మెన్న 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 అయ్యి అపి ఇల్లు అపి నొదని అపిడ హోవిద ఏకత్తి బరాయ్ అర్రే నే బహమేకటం పైండి పా అది అది అప్పి గేము చబియట ఎగిలి ఇల్లగానే గేల బగిల్ల పువ్వక్ మళ్ళ కొని పరే మోడదు పువ్వక్ మళ్ళ యాద్ది బస్ ఎగాగానే అండి యాకు ట్రిప్ అనకుంటే గాని పువ్వక్ మళ్ళ నేమే పోల్ మళ్ళ మే పువ్వక్ ద బోల్ ద మందన్నే యనకుంటే మోకరి మళ్ళ గహం యమా మందన్నా విధియట 1970 దశకే అపే ఆచిలా వందనావేమ అనకుట బస్సు ఇస్తా పొల్ మల్ పువక్ మల్ గహగిన గియా ఓన్న ఇదినట ఓన్న ఎక్కినే పువక్ మలక్ గహగన్న ఎక్కినే పొల్ మలక్ గహగన పల తొయిలాగ్ నటన్న ఆదివాసి హ్యాతి కదే హరి హరి మే మం కివే చారిత్రయక్ ఇదేర ఎహెమే ఆన్ ఎహెనం అపే అద సియలా వత్తి దినో మహాలుకు అలు కేహెల్ కన అన్నేక లొకు అలు కేహెల్ మలత్ తీనో అపి అన్నేక అన్న ఎవిత్ అపే డ్రైవర్ అయ్యే బెల్లెల్లెం సంతోషాయి మే యమింగమం శాలిగా నంగిలా గెదర గీల్లా శాలిగా నంగికి రబానే తిల్లగిన ఇవదని రబాన నిమే స్నేహారక మొన్న ఆట మగలక్క అది యమ హలో రణి ఆనంద మహత్తే బాంగ్ ఆనంద మహత్ నీ మంద కోహిద ఇన్నే వదే దక్కింగ్ ఇతర మే 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 అహపాంగో
අර කහපාර කාරක ඒකට උඹ කීයද දැම්මේ බිල් එක? නවතකනින් මන් දන්නේ නැහැ උඹ ලොකෝ වැඩක් කරන්න ගත්තාම හරියට මේ උඹ ලියන්නෙත් නැහැ ඇව්වහම දන්නෙත් නැහැ මන් දන්නේ නැහැ උඹ නවතකනින් තෝ තෝ බීලම මැරලා යනවා දැන් කොයිලා හැගරි මොකදනේ කොරන්නේ වනේ බොණ්ඩ ගිහිලා තින්නේ කාලකන්ණියා මොකද මේ ඇයි හිට යන්න ඇගෑන් ළමය බෑගේ කාමරෙට ගිහින් අස් කරගන්න නැතුව මොකද මේ සාලෙමැත්ත යන්නේදී අහුරන්නේ නෑ නෑ අම්මා අස් කරලා තියෙන්නේ ඉතින් ඔය මොනද ගෙනත් දැම්මේ අමතක වෙච්චා හරි ෂෝ තාත්තන්ට පස්සෙන් එවන්න වෙයි ඒයි නෑ ඉතින් මේ අමතක වෙච්ච ඇඳුම් ටික උස්සගෙන ඉන්න නෑ නෑ දැන් සේරම හරි ඇයි තාත්තා නෑ නෑ මේ කල්පනා කළේ ධෝනියන්දා මේ ඉස්කෝලේ යනකොට කලින් දවසේ රෑ මේ වගේ පොට්ටික ලෑස්ති කර ගන්නවද කියලා. ඔව් ඉතින්. ඔව් අපෝ. උදේ පාන්දරට කොණ්ඩ හට්ටිය වගේ මුණ හදන්න තමයි බෑග් එක ලෑස්ති කරන්නේ. ඉස්කෝලේ යන එක ඉතින් ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යනවා වගේ ජොලි නෑනේ. ආන දැක්කද? ආන දැක්ක තාත්තන්ට. ලෝනිට මේ ඉස්කෝලේ එක ජොලි නෑ කියන්නේ. බලන්න තාත්තා මං ට්‍රිප් එක යනවා කිව්ව දවස් ඉඳන් අම්මයි අයියේ මාත් එක්ක රණ්ඩු වෙනවා. ඕ දැක්කද මේකී? හා බොරුද මං කියන්නේ? මේ අම්මරේ ඉරිසි ඇති. අනේ මේ අපි නොගිය ට්‍රිප්. ට්‍රිප් ගිහලා නෑ නේද? ඇයි? අපි මොකද ට්‍රිප් ගියේ නැත්තේ? මං කිව්වේ ඉස්කෝලේ යන කාලේ. අපේ අම්මල තාත්තලා අපි එහෙම ට්‍රිප් යවුවේ නෑ. ඒකනේ කියන්නේ අපේ තාත්තා තරම් ওই සීයා හොඳ නෑ සීයා මන් නපුරුයි මේ 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 එන්නේ අපේ තාත්තා නම නම් කියාගෙන හරිද ඔයාගේ තාත්තට වඩා අපේ තාත්තා හරි හොඳයි හරි හරි මේ මේ අනේ anu ඔයත් මේ පොඩිය කී වගේ රණ්ඩු වෙනවනේ ඉතින් බලන්නකො කියන ඒවා හරි මේ ඔයාට ඔයාගේ තාත්තා හොඳයි වගේම අනිත් අයටත් ඒගොල්ලන්ගේ තාත්තලා හොඳයි හරිනේ හරි හරි ඉතින් මම විහිළුවන්නේ කරේ මොකෝ මාත් සීයාට ආදරේ නේ ඒකනේ හරි මේ දැන් ට්‍රිප් ගියා වගේම විනෝද වෙන්නත් ඕනේ. ඒ වගේම හොඳට පරිස්සමෙන් තමන්ගේ ගෞරවයත් රැකගෙන ආයෝගේ ගමනකට තාත්තගෙන් අවසර ගන්න පුළුවන් විදිහට ආපහු එන්න ඕනේ. එහෙම නනේ මොකෝමේ ඇයි මම මාව දැකලා කොණ්ඩ පිටින් යන අතර කරගත්තේ හරියනම් කියන්න බලන්න අපේ ඉස්කෝලේ කාටද දිගම කොණ්ඩ තියෙන්නේ කියලා ලීනිටයි දෙමිටයි අම්මෝ මෙයා බලන්නකෝ ඇයි හා කොහොමද අපි ඉතින් කතා වෙනවද මොනවාද අපෝ කොල්ලෝ කතා වෙන જાති කෙල්ලෝ ගැන එකතු වුණාම ඇත්තද මං ගැන කතා වෙනවද ඕ ඉඳලාම කතා වෙනවා මං ගැන මොනවද කතා වෙන්නේ ඔයාගෙන ඉතින් කතා වෙන්නේ කොණ්ඩේ ගැන නෙමෙයි ඔයාගේ ගතිගුණ ගැන ඕ ඉතින්
මගේ පෙනුම ගැන කතා කරන්න දැන් නෑනේ. මං හෙන මෙන කැතයිනේ. මේක කියද්දිත් මට නම් ලස්සනයි. මේ දෙලැසි දෙන්න. ඔව්. කට්ටිය දැම්ම නිදි. හොඳේම නැගිටින්න ඕන නිසා. මට එහෙම නිින්දයක් නෑනේ. ට්‍රිප් එක යන නිසා මට කොහොමත් දැන් නිින්දයක් නෑ. ඒ තරම් සතුට. සතුටකුයි දුකකුයි දෙකම. මොකක් දුක? කියන්න. කියනවාක මොකද දුක? බෑ. කියපන් කොයිබි. මාව දවස් දෙකක් හම්බ වෙන්නේ නෑනේ. ෆෝන් අරන් යන්න දෙනවා නේ. හැබැයි හැමලෙම කතා කරන්න ඕනේ. ජීවිතේ අරුතමයි සංවරයි මණිකමාගේ සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඳති යන්න. මේ කැමරා ෆෝන් ගෙනවට කමක් නැහැ කිව්ව සර්. කවුද කිව්වේ? කවුද කිව්වේ? කියනවා කියනවා. ප්‍රින්සිපල් සර් කිව්වේ. අනේ මේ අටවගෙන ඉන්නවා. අටවගෙන ඉන්නවා. ඉතලා මේ දන්නේ නැද්ද අයිසෙප් මේ ඉස්කෝලේක නීති රීති දිනනවා කියලා? ආ අනික සොනාලි ටීචර් දැනගන්න ඕනේ පන්තියේ ළමයි මේ ෆෝන් ගෙනවද නැද්ද කියලා පොඩ්ඩ බලන්න. ආ එක්ස්කියුස් මී ලයිනර් සර්. මේ ළමයි යන්නේ ට්‍රිප් එකක්. මේගොල්ලන්ට ට්‍රිප් එකක් ගිහිල්ලා මතක සටහනක් විදියට ගේන්න පුළුවන් ෆොටෝ එකක් විතරයි. ඉතින් ෆොටෝ එකක් ගන්න කැමරා ෆෝන් එකක් ගෙනිච්චට කමක් නැහනේ. ප්‍රශ්නයක් නැහනේ. ඔව් ඔව් ඔව්. ෆෝන් ගෙනවට කමක් නැහැ. ෆොටෝ ගන්න විතරයි. කවුද දන්නේ මම මොනවද බලනවද කියලා ඔයාලා? ඈ? අනික මේ දැන් හොඳටම පරක් වෙලා තියෙන්නේ. හොඳටම පරක් වෙලා තියෙන්නේ. ඈ? අනික දැන් ප්‍රින්සිපල්ට හොඳටම කේන්ති කියලා තියෙන්නේ අපි පෑ භාගයකුත් පරක් කළා. ළමයි ඔක්කොම ලෑස්තිනේ. ලෑස්ති ළමයි. ඈ? මේ මම බලන්න. මගේ පන්තියේ ළමයිනේ. අනුහස්. ටීචර්. කටි හරිනේ ඔක්කොම ඉන්නවනේ. දින ඔක්කොම හරියට මේ මයික නැහැ නේ ටීචර්. මයික් ඇවිල්ලා හිටියානේ. කොහෙද ගියේ? මේ මයික් හිටියා ටීචර් මේ පොඩි හදිස්සියක් කියලා ගියා තාම ආවේ නැහැ. බලනයිසේ බලනවා බලනවා. වෙලාවක් කලාවක් නැති මිනිස්සෙක් නේ. වෙලාවක් කලාවක් ඇත්තෙම නැහැ. ආ අනික දන්නේ නැද්ද ට්‍රිප් එකක් යනකොට වෙලාවට යන්න ඕනේ කියලා. ආ මේව තමයි වැරදි. මේව වැරදි. ආ මට තම්සලගේ පන්ති උංගෙ පේන්න බෑ අයිසේ. පේන්න මම බෑ. ලයිනස් මං එක බලා ගන්නම්. මගේ පන්තියනේ. හරදර වෙන්න එපා. හැබැයි තව විනාඩි 5යි බලන්නේ. තරහා වෙන්න එපා සොනාලි ටීචර්. මුව දාලා යනවා. එච්චර. මයික. පිටන්න ඕනේ. පිටන්න ඕනේ. ඉන්ස්ට්‍රුමන්ට්ස් සබ් ට්‍රිප් එකක් නේ යන්නේ සර්. ඉතින් මලගියක නෙවෙයි යන්නේ සර්. පොඩි ඉන්ස්ට්‍රුමන්ට් එකක් අරන් ගියොත් සින්දුවක් කියමු. ට්‍රිප් එකක් යනවා ගේන්න මොනේද? ගේන්න මොනේද ඔවා? මේමයි සර්. අපි නම් සර් නිකන් මේ මලගියකට ගියත් පොඩි සයිඩ් ඩ්‍රම් එකක් කියමු. අවන් තමයි සර් යන්නේ බොංග එකක් කියමු. මේ මුං එක මුන්ට එච්චර කියලාත් සර් මුං එකෙක්වත් එක ඉන්ස්ට්‍රුමන්ට් එකක්වත් ගියාද නැහැ. මං උදේ පාන්දර නැගිටලා මේ ගම වටේ ගිහලා මේව එකතු කරගත්තා. ලයිනස් සර් මයික් කියන කතාව හරි. ට්‍රිප් එකක් කියන්නේ විනෝද චාරිකාවක්. විනෝද චාරිකාවක් කියන්න ඕනේ විනෝද වෙන්න. නැතු අඬන්න නෙමෙයිනේ. ඕකේ ඕකේ ඕකේ. ඔලාවයි පස්සෙ දකින්න. පස්සෙ නැගෙන ළමයි. යකෝ බලන් ඉන්නේ මේ බවුටුක දැන්වත් බාපංකෝ. අනේ හායි. කො මම මේව ගම වටේ එකතු කරන් එනකම් තොපිල මොනවද කරේ කියපංකෝ. ලොකු දෙයක් නෑ මයික් සෙල්ෆි ගැහුවා. සෙල්ෆි ගැහුවා? ඔව්. මන් නැතුව. යකෝ තොපිලට පොදු වෙන එන ගහන්නේ. මගේ නංගා කවුද ඉන්නේ? මයික් මං හිටියානේ. කොහෙ එන්න? අපි දැන් සෙල්ෆියක් ගහමු. කොම්බෝ. අම්මෝ.
ඒක thank you teacher මම කාත් එකක් නුගහ මාත් එක්ක ගහපු එක ආහා මේ මොකද මේ අර ළමයා නැගටිව් නැතිද මුන් නොසලකා හැදියට මම එහෙම කරේ නෑ කාටවත් කුහක 70 බලන් ඉන්නේ නැගපන් මැඩම් ඉස්සරහා ඉන්න බව අනික ටීචර්ලා ඉන්න බව ඉතින් ටීචර් අපි යන්නේ ට්‍රිප් එකක් නේ ඉතින් අපි සින්දු කියන්න බෑ ටීචර් ඇයි මොකද සින්දුවක් කිව්වේ නැත්තම් බස් එකේ රෝද කරකවෙන්නේ නැද්ද මේ ඩ්‍රයිවර් අයියා නම් එහෙම කතාවක් කිව්ව තමයි මොනවා ඩ්‍රයිවර් එහෙම කිව්වා දැන් ඉතින් උඹලා මොකද මට කරන්න කියන්නේ මොකද මොකද මෙතන කලබලේ නෑ නෑ මැඩම් ඇහුන් නැද්ද මුංගේ ගෝසාව මට නම් ඇහුණ ලස්සන සින්දුවක් කියලා ලස්සන සින්දුවක් මැඩම් මොහොම කියනකොට ෆයිනලිල උන්ට ඉනිමම් බැඳා වගේ වෙයි මුන්ට විනෝද ගමනක් යනකොට සින්දුවක් දෙකක් කිව්වට ඒක ඇති වැරද්දක් නෑ නේද ඒකට වැඩ මං කියන්නේ ටීචර් ඉතින් සින්දුවක් කියන්නම්කෝ නෑ 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 ඕනේ යාළමයි ඔහොම සින්දු කියලා දාංගලෙට නටන්න ඕනේ අපි ඉස්සර කාලේ ඔහොම සින්දු කිය කී දාංගලෙට නැටුවද මැඩම් අපේ කාලේ නම් අපි මේ විදිහට දාංගලෙ උඩ පැන පැන නැටුවේ නැහැ ඒත් ඉතින් ඒ කාලේ වගේ නෙවෙයිනි මල්ලිකා ටීචර් මේ කාලේ හරි වෙනස් අනිත් එක ඉතින් විනෝද ගමනක් යනකොට ගෑන් ළමයි කියලා නැහැ සින්දුවක් දෙකක් කිව්වට ඒකේ වැරද්දක් වෙන්නේ නැහැ හැබැයි විනෝද වෙන්න ගියාම ගෑනු ළමයින්ට තමන් කවුද කියන එක අමතක වෙනවා. අන්න ඒකයි නරක. අන්න ඒකනේ මැඩම් මම කියන්නේ. විශේෂයෙන්ම ගෑනු ළමයේ ගුණහම තමන්ගේ ගෞරවය, එතකොට දෙමව්පියන්ගේ ගෞරවය, පාසලේ ගෞරවය රැකෙන විදිහට තමයි හැසිරෙන්නේ. ඕනාට වැඩි විනෝද වෙන්න ගිහිල්ලා නම කැත කරගන්න නරකයි. තේරුණානේ හැමෝටම? එහෙනම් දැන් ඉතින් මල්ලිකා ටීචර්ට ආස හිතෙන විදිහ සින්දුවක් කියමු බලන්න. නේද නිර්මලා ටීචර්? මම හොඳයි මැඩම්. එහෙනම් කියන්නකෝ බලන්න. දැන් මල්ලිකා ටීචර්ස් මොන වගේ සින්දුවකටද? මේ සාභිමාන සින්දුවක් කියනවා නම් හොඳයි නේද? හන්දිය දන්නේ නැද්ද කොමා? දැන් කොච්චර දුකක් ආවද? මට සින්දු කියන්න ඕනේ.
උන්ට මේ සින්දු කියන්න ඕනේ ලම පොඩ්ඩක් අහපන්කෝ. සුපර් වෙතින් සිල්ලර බහඳ අත්‍යවශ්‍ය බහඳ හා ගෙදර දොර සියලුම අවශ්‍යතා සඳහා අදාහගත නොහැකි ඉතිරියක්. Introducing the all-new 2017 Laser Edged Pulsars. ඔක්කොම උන් නිදි අපි විතරයි හැරලා ඉන්නේ. සින්දුවක් කියන්න නැද්ද? ගලා යන ගඟේ සඳ දිගේ මෙවි කොඳ මල් මුහුණ දිලේ හවස හමු වෙලා වෙන් වෙලා ගී දෙවෙනි ඉනිබ බෝඩස් කතාංගය හෙට රාත්‍රී 8:30ට